මම තනතුරු වෙනුවෙන් මගේ ආත්ම ගරුත්වය පාවා දීම කවදද කරපු දේශපාලකෙක් නෙවෙයි. අගමැති ඉන්නවා ඇමතිවරු ඉන්නවා අගමැති ඇමති කියලා විහිම විශේෂ අගමැතිල බලතලයක් ඇත්තෙත් නැහැ. ඒකාලික පියන් කියලානේ. ඔබතුමා ජනාධිපති වුණොත් මේ රටට කරන්න යන බඩපිලිවෙල මොකද්ද? මම හීන දකින්න දේශපාලකෙක් නෙවෙයි. දැන් ගෙනියන දේශ ප්‍රතිපත්ති රටට තාමත්ම අහිත කරයි අපි අනාගත පරම්පරාව ඉතාමත් අනතුරුදායක තත්ත්වයකට පත් වෙලා ඉන්නවා. අපි 20 වෙනි සංශෝධනයෙන් පස්සේ ජනාධිපතිතුමාට ඕන දෙයක් කරන්න බලය දීලා තියෙනවා. රටේ ජනතාවෙන් බලන් ඉන්නවා 20 බලතල සියල්ල අතට ගත්ත ජනාධිපතිතුමා අපිට සුරපුරයක් හදලා දෙනවා. ඒ මාස 30ක කාලය තුළ අපි රටේ හිටිය එක ත්‍රස්තවාදීයි එක ජාතිවාදීයි විජේදාසවාදීයි බෝම්බේ පිටුරේ නැත්නම් අදත් ජාතිවාදීයි ඔය දෙපැත්තෙම මට ගැහුවා. පක්ෂද විපක්ෂද සිංහලද මුස්ලිම්ද කියලා නෑ හැම පැත්තෙම බාර වෙලා තියෙනවා. Welcome to Let's Talk with Anjana. ඔහු කියන විදිහට ඔහු හෘද සාක්ෂියට එකඟව වැඩ කරපු කෙනෙක්. ඔහු හෘද සාක්ෂියට එකඟව වැඩ කරන කෙනෙක්. අපි විශ්වාස කරනවා අද අපේ ප්‍රෝග්‍රෑම් එකෙදිත් ඔහු හෘද සාක්ෂියට එකඟව අපිත් එක්ක කතා කරයි කියලා. අයිබෝන්. අයිබෝන්. අද දවස මේ වෙලාව ඔබට දැනෙන්නේ කොහොමද? මට පෞද්ගලිකව විශේෂයක් නැහැ. නමුත් රට පිළිබඳව ගත්තොත් අපි විශාල අර්බුදයක ඉතාමත්ම අනතුරුදායක තත්ත්වයක තමයි ඉන්නේ. මම පළවෙනි ප්‍රශ්නය අහුවේ ඔහුට කොහොමද කියලා. හැබැයි ඒකෙන් මම කතා කරන්න පටන් ගත්තේ රට ගැන. මට හිතෙනවා මේ දවස්වල ඔබ ටිකක් නිහඬයි කියලා. ඇයි ඒ? ඇත්තටම මම නිහඬ වීමක් නෙවෙයි. මගේ ටිකක් සද්ද වැඩිපුර ඔබට දැනෙන්න ඇති. මම නොයෙකුත් වගකීම් දරන වකවාන් වල මට මේ වෙන විට ඒ තරම්ම සුවිශේෂී වගකීමක් දරන්න අවස්ථාවක් ලැබිලා නැහැ. කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට පත් කරලා ඒ කටයුතු වල නියැලෙන්න ලැබුණු වරම හැර සුවිශේෂී කාරණයක් නැහැ. ඉතින් මට යොමු වෙන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවෙන් වගකීමක් ගත්තේ නැද්ද ලැබුණේ නැද්ද? එතුමා මට වගකීමක් බාර කළා. ඒක මට ගැළපෙන එකක් නෙමෙයි. අධ්‍යාපන රාජ්‍ය ඇමති ධූරය. ඒක නිසා මම ඒක ප්‍රතික්ෂේප කළා. මම තනතුරු වෙනුවෙන් මගේ ආත්ම ගරුත්වය පාවා දීම කවදත් කරපු දේශපාලකෙක් නෙවෙයි. විජයදාස රාජපක්ෂ කියලා කියන්නේ ප්‍රතිපත්තියක් නැති කෙනෙක් කියලා කවුරු හරි කිව්වොත්? අපේ රටේ ප්‍රතිපත්තියක් නැතිකම තමයි දේශපාලනයට තියෙන මූලිකම සුදුසුකම. ප්‍රතිපත්තියක් තිබෙන එක තමයි අපේ රටේ දේශපාලනයට තියෙන බලගතුම නුසුදුසුකම. මට නුසුදුසුකම තියෙනවා. ඔබතුමා විටින් විට පක්ෂ මාරු කළා. ඔව්. එහෙම කරන්න හේතු වුණේ මොකක්ද? ඇත්ත වශයෙන්ම මම මාරු කළේ පක්ෂ නෙවෙයි කඳ උරු මාරු කළේ. මොකද 1977න් පස්සේ අපේ රටේ පක්ෂ දේශපාලනයක් තිබුණේ නැහැ. පක්ෂයක් කියන්නේ පිරුවටයක් විතරයි. යම්කිසි කණ්ඩායමක් සඳහා බලය ලබා ගැනීම පිණිස පක්ෂයක් යොදාගත්ත හැර පක්ෂයක් කියලා එහෙම ප්‍රතිපත්ති මත පදනම් වෙච්ච ක්‍රියාදාමයක් අපේ රටේ තිබුණෙම නැහැ. දැන් ඔබ දන්නවා 1970 ඉඳලා 77 දක්වා අපේ රටේ සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ක්‍රියාත්මක වුණා. 77 ඒක නව ලිබරල්වාදී ධනවාදී ආර්ථික ක්‍රමයකට වෙනස් වුණා. ඒ 77න් මෙපිට අපේ රටේ ආර්ථිකේවත් දේශපාලනයේවත් ගමන් මගේ කිසිම වෙනසක් වෙලා නැහැ. නොයෙකුත් කල්ලි කණ්ඩායම් පක්ෂ ලෝගුවක් දාගෙන ඇවිල්ලා
බලයට ඇවිල්ලා රටට සේවය කරනට වැඩිය තම තමන්ගේ පෞද්ගලික වමනාවන් පිරිමහ ගැනීම තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා ඔබ අහපු ප්‍රශ්නේ මට නිවැරදි කරන්න වෙනවා. මම පක්ෂමාරු කරලා නැහැ. මම කඳවුරු අතහැරලා තියෙනවා. ඒ කඳවුරු අතහැරීම මම දෙවතාවක් සිද්ධ කළා. විශේෂයෙන්ම මම කියන්න ඕන මම මේ දේශපාලන තනතුරක් මන්ත්‍රීකමක් ඇමතිකමක් දරන්න මේ දැඩි ආශාවකින් පෙළෙන පුද්ගලෙක් නෙවෙයි. මට 1989 ඉඳලා සිරිමා බණ්ඩාරනායක මැතිනිගේ කාලේ ඉඳලා මට මේ මන්ත්‍රී දුර දරන්න ආරාධන ලැබුණා. 89 මැතිවරණ වෙලාවේ මුල් කිරිකල ආසනයට තරග කරන්න කියලා මට එතුමිය ආරාධනා කළා. 2000 මැතිවරණයේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනි අත්තනගල් ආසනය මට බාරගන්න කිව්වා. පස්සේ අවස්ථාවලදී කඩුවෙල ආසනය බාරගන්න කිව්වා, කෝට්ටේ ආසනය බාරගන්න කිව්වා. එකක්වත් මම බාරගත්තේ නැත්තේ මට ඒක ඉතර අවශ්‍යතාවයක් තිබුණ දෙයක් නොවන නිසා. මගේ පාර්ලිමේන්තු ගමන බොහොම අහම්බෙන් සිද්ධ වෙච්ච දෙයක්. 2004 මැයි මාසේ පාර්ලිමේන්තුවේ අප්‍රේල් මාසේ තියලා මාසයකට විතර පස්සේ චන්ද්‍රිකා මැතිණිය මට කැබිනට් ඇමතිකමක් සහ මන්ත්‍රී ධුරයක් පිරිනැමුවා. මම එතුමිය එකඟව කරවා ගත්ත බොහොම අමාරුවෙන් ඇමති ධුරය බාර නොගෙන මන්ත්‍රී ධුරයේ විතරක් කටයුතු කරන්න. එහෙම කටයුතු කරලා ඉන්න වෙලාවේ තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කරන්න අපි ලොකු සටනක් කරා. මොකද චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය මහින්ද රාජපක්ෂ මහත්මයාට ජනාධිපති අපේක්ෂක ධුරය දීම දැඩි ලෙස ප්‍රතික්ෂේප කරා. සැතෙන්ද ලොකු සටනක් කරලා තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා අපි මේ රටේ ජනාධිපති කළේ. ඒකට එක කෙනෙකුට හිතෙන්න පුළුවන් ගිරු ආයේ ගම්පලාතේ නිසා කියලා. ඉතින් එහෙම සම්බන්ධයක් තිබුණා මිත්‍රකමක්. නමුත් ඒක නිසා නෙවෙයි ඇත්ත වශයෙන්ම අපිට හිතුණා රනිල් වික්‍රමසිංහ මහත්මයා රාජාතික ආරක්ෂාව පිළිබඳව කවදත් තැකීමක් නොදක්වන නායකයෙක් නිසා අවුරුදු 30කට ආසන්න කාලයක් පැවති යුද්ධේ නිම කරලා මේ රටට සාමය ගේන්න එතුමාට පුළුවන් වෙයි කියන විශ්වාසය උඩ තමයි උදව් කරේ. හැබැයි මගේ දැඩි විශ්වාසයක් තිබුණා. මම පාර්ලිමේන්තුවේ නිරන්තරයෙන් කතා කළා අපිට මේ ත්‍රස්තවාදී යුද්ධයට අමතරව බරපතල ඊට වැඩිය ලොකු යුද්ධයකුත් මේ රටේ තියෙනවා. ඒක තමයි මේ ආර්ථික ත්‍රස්තවාදය. එතකොට එතුමා ඒ අවිගත් ත්‍රස්තවාදය පරාදය කරද්දී මම කෝපකාරක ස්වභාවය ඉඳගෙන මේ රටේ දූෂණයට, හොරකමට, වංචාවට, අකාර්යක්ෂමතාවයට එරෙහිව යුද්ධයක් ප්‍රකාශ කළා. ඒ මගේ පළවෙනි කෝප වාර්තාව ඉදිරිපත් කරන්නේ ජනවාරි මාසයේ 12 2007. ඒ දිනේ ඉඳලා දවස් 17ක් යනකොට එවකට විපක්ෂයේ හිටපු මන්ත්‍රීලා ඇමතිකම් දරපොය 18 දිනක් ආණ්ඩු පක්ෂයට ඇවිල්ලා ඇමති දුර ගන්නකොට මම ඒකට විරුද්ධ වුණා. එතෙන්දි මම ප්‍රසිද්ධිය රටේ ජනතාවට දැනගන්න මාධ්‍යයට කතා කළා. ඇත්ත වශයෙන්ම වැලිකඩ හිරගෙදර ඉන්න ඕන අපරාධකාරයෝ ටික මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ රජගෙදර කැබිනට් මණ්ඩලයේ ඉන්නවා කියලා. ඉතින් ගැටීමක් ඇති වුණා. ඒතොර කණ්ඩායමක් එක්ක එකතු වෙලා දැඩි ප්‍රහාර එල්ල කරනකොට එහිම පක්ෂ හැංගීමකින් පක්ෂයේ වහලෙක් නොවන නිසා මම විපක්ෂයට ගිහිල්ලා ස්වාධීන මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කළා. ඉතින් කවුරු හරි කියනවා නම් මම එදා ආණ්ඩු බලයේ තියෙන පැත්ත ඉඳලා විපක්ෂයට ගිහින් මට මොනව හරි ලබා ගන්න කියලා, මට තාන්න මාන්න වරප්‍රසාද ලබා ගන්න කියලා කියනවා නම් අන්න මම පක්ෂ පැනපු කෙනෙක් කියලා කියන එක හරි. ඒකයි මම කිව්වේ කඳවුරෙන් මං එළියට ආවා. ඊළඟට 2010 මම පාර්ලිමේන්තු මැතිවරණ කිට්ටු වෙනකොට ඇත්ත වශයෙන් දේශපාලන සමවරන් හිටියි. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්මයා දැඩි ලෙස ආයාචනා කරපු නිසා වරක් නෙවෙයි මං හිතන්නේ 20-30 වතාවක් ඇවිල්ලා එතුමා ජාතික ලැයිස්තුවෙන් මට මන්ත්‍රී ධුරයක් ලබා දෙන්න, ඇමති ධුරයක් ලබා දෙන්න යෝජනා කරනකොට මම ඒක ප්‍රතික්ෂේප කරලා
අවසානයේදී මම එකඟ වුණා මං ජාතිකල ඉස්තු වෙන්නම් යන්නේ ජනතාවට පානම් මට පාර්ලිමේන්තුවෙන් එහෙම ආසාවක් නැහැ දිනුව හෝ පෙරදුනා හෝ මම තරඟ කරලා ජනතාව පත් කළොත් පමණක් මම mantri දුරේ දරන්නම් කියලා එනු තමයි 2010 කොළඹ දිස්ත්‍රික්කේ තරඟ කළා ඒ වගේම 2015 කොළඹ දිස්ත්‍රික්කෙන් තරඟ කරලා පාර්ලිමේන්තුවට තේරිපත් වුණා ඒ බලකඳ කඳවුර ඇතුලේ ප්‍රතිපත්තිවල ඔය දිස්පාලන පක්ෂ දෙකේ වෙනසක් තිබුණේ නැහැ වෙනස තිබුණේ එක එක අය කැමැති කැමැති විදියට මහජන සම්පත් දීපල සූරා කෑම විකුණගෙන කෑම අල්ලස් ගැනීම කොමිස් ගැනීම ඒකේ අර ප්‍රමාණයේ උඩ පල්ලෙහා ගියා මිසක් ලොකු වෙනසක් තිබුණේ නැහැ දෙකේම ඉතින් ඒ වෙලාවේ මම මුලින්ම ආණ්ඩුවත් එක්ක ගැටීමක් ඇති කරගත්තා මේ දෙවෙනි කැබිනට් රැස්වීමේදී අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති කරනකොට ඊළඟට ගැටීමක් ඇති කරගත්තා ඒ පිළිබඳව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් දාලා සත්‍යෙලි දරව කරගන්නකොට ඒ වළක්වන්න ආණ්ඩු උත්සාහයක් දැරුවා ඒ මම වැළක්වුවා ඒක නිසා සත්‍යෙලි දරව කරගන්න පුළුවන් වුණා ඊළඟට ගැටීමක් ඇති වුණා පාස්කුවිරිද ප්‍රහාරය එල්ල කරන්න ISIS ත්‍රස්තය 32ක් ලංකාව ලේවිලක් කරන්න සූදානම් වෙලා ඉන්නවා කියලා තොරතුරු මම පාර්ලිමේන්තුවේ ඉලිදරව් කරා ආණ්ඩුවේකට පියවරක් ගත්තේ නැති නිසා ඒ ඉලිදරව් කරේ පාස්කුවිරිද බෝම්බ ප්‍රහාරයට මාස 30කට කලින් ඊළඟට හම්බන්තොට වරාය විකුණනකොට මම විරුද්ධ වුණා හේතු ගණනාවක් නිසා එකක් මේක දෙන්නේ අවුරුදු 99කට ඒ කියන්නේ પરම්පරා හතරකට. ඒක තියෙන්නේ අපේ රටේ විතරක් නෙමෙයි මුළු කලාපේම ජාතික ආරක්ෂාවට කලාපී ආරක්ෂාවට වැදගත්ම මර්මස්ථානයි. අනිත් පැත්තෙන් ගත්තම චීන සමාගමේක සංවර්ධනය කරලා හරි විදියට මෙහෙයුම් කටයුතු සිද්ධ වෙන්න පටන් ගත්තොත් අපිට අපි කොළඹ වරාය වෙහෙන්න යනවා. මොකද එතන හරියට කරනවා නම් නායක සදපුන් 250ක් විතර ඇවිල්ලා යන්න නවවලට උමනාවක් නෑ. අනිත් පැත්තෙන් ගත්තම ලෝකයේ තියෙන බල අරගලය තුල චීනයත් ඇමරිකාවත් ඇමරිකාව යුරෝපය ඉන්දියාව ජපානය වගේ බල කඳවුරුළු එක පැත්තක ඉඳගෙන මේක චීනයට දෙනවට විරුද්ධ වුණා. ඒ නිසා මම අනාගතේ දැකපු නිසා තමයි කිව්වේ අපි චීනයට දුන්නොත් එම හම්බන්තොට වරාය අපේ කොළඹ වරාය නැගෙනහිර ජැටිය ඉන්දියාව ඇවිල්ලා ඉල්ලන එක අපිට වළක්ව ගන්න බැරුවයයි අපි තිරිකුණාමලේ වරාය ඇමරිකන් කාර්යය ඇවිල්ලා ඉල්ල ගන්න එක අපිට වළක්ව ගන්න බැරුවේ ඇමරිකන් කාර්යය ඉල්ලන දේ දුන්නේ නැත්තම් මේ රට ලේවිලක් වෙන එක අපිට නවත්ත ගන්න බැරුවයි කියලා ඒ ප්‍රකාශයත් එක්ක එකට එකඟ නොවුන නිසා මාව ඇමති මණ්ඩලෙන් ඉවත් කරා මාස 3ක් යනකොට MCC ගිවිසුම සෝපා ගිවිසුම අරගෙන ඇවිල්ලා තිරිකුණාමලේ වරාය විතරක් නෙවෙයි අක්කර ලක්ෂ 12ක් එක්කෙල්ලුවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා එක දෙන්නෙක් එකඟ වුණා ප්‍රමාද වුණා පාස්කිරද බෝම්බ ප්‍රහාරේ පත් වුණා රට ලේවිලක් වුණා එතකොට ඒ වගේ පක්ෂයක් ඇතුලේ මම ඉන්නවනම් මේ රටේ දේශපාලනයට ගැළපෙන කෙනෙක්ද නැත්නම් මේ රටේ දේශ ප්‍රේමීෙක්ද නැද්ද කියන එක ජනතාවේ තීන්දුව කරන්න ඕනේ ඒ වගේ දූෂිත කඳවුරක් ඇතුළත ඉන්න බැරි නිසා මම එළියට ආවා. දැන් මට නැවත ඔබගෙන් ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා මම පක්ෂයක් පක්ෂ මාරු කිරීමක්ද කරලා තියෙන්නේ. එහෙම නැත්නම් රටට ඉරිහි දූෂිත බලවේගවලට අභියෝග කරලා ජනතාවගේ පැත්තේ ගිහිලා හිට ගැනීමක්ද කරලා තියෙන්නේ කියලා. මෙවරත් මම කියන්න ඕන මෙවර දේශපාලනය වෙනකොට මේ දෙපැත්තම තිත්ත වෙලා අප්‍රසන්න දේශපාලන පරිසරයක් තුළ නැවතත් විශ්‍රාම ගත්ත කෙනෙක් තමයි මම. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා රටට කිව් දෙත් එක්ක වෙච්ච පොරොන්දුත් එක්ක දැඩි ලෙස මගෙන් ඉල්ලා හිටපු නිසා එතුමාට සහයෝගය දෙන්න කියලා මේ රටේ ලොකු පරිවර්තනයක් කරනවා කියන විශ්වාසය මත මම එකඟතාවය පළ කරා ඒත් මම මගේ කොන්දේසි උනේ මම ජාතික ලැයිස්තු එපා මම කොළඹ දිස්ත්‍රික්කෙන්
තරඟ කරලා ජනතාව කැමති නම් විතරයි එන්නේ. එතෙන්දි මම කියන්න ඕන ඒ අපේ 22 දෙනාගේ ලැයිස්තුවේ හිටියා පොහොට්ටුවේ සමාජිකයෝ විදියට අනන්‍යතාවයක් ඇති 1000 දෙනෙක්. ඒතට ඒ අතරින් මට ආසනයක් තිබුණේ නැහැ බල මණ්ඩලයක් තිබුණේ නැහැ. අපි 1000 දෙනා අතරින් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව 121,000කට ආසන්න වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ඡන්ද ප්‍රමාණයක් ලබා දුන්නේ මට. ඒක නිසායි ජනතාවගේ තේ දුන් වරම වෙනුවෙන් මම තවදුරටත් පෙනී සිටිනවා. අපි පක්ෂ කියලා හඳුන්වපු ඒ පක්ෂවලට ඔහු අලුත් නමක් දුන්න කඳවුරු කියලා. මේ කඳවුරු මාරු කරපු එක ගැන කඳවුරු ගැන වෙනස් තීරණ තිබුණ එක ගැන කනගාටුවක් තියනවාද? මට කනගාටු වෙන්න ආපසු හැරලා බලපුවාම පසුතැවිලි වෙන තැන් මගේ දේශපාලන ජීවිතේ නෑ. හේතුව මම එක බලකඳවුරක හිටියා. මම බණ්ඩාරනායක මැතිනේ නිසා තමයි මේ පාර්ලිමේන්තු ගමන ගියේ. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව කාලේ කෝප් කමිටුවේ සභාපතිවරයා විදිහට මුළු පාර්ලිමේන්තුවේම සුළු පක්ෂයක් හැරෙන සියලු පක්ෂ පක්ෂ ભેදයෙන් තොරව ඡන්දෙ දීලා තමයි මම තොරවත් කරගත්තේ. එතකොට එදා මම ඉදිරිපත් කරපු කෝප් වාර්තාව තමයි ලංකාවේ ඉතිහාසයේ එකම කෝප් වාර්තාව. කෝප් වාර්තාවක් නෙවෙයි පාර්ලිමේන්තු වාර්තාවක් බවට පරිවර්තනය කරපු. ඒක මුළු සභාවේ අනුමැතියට ඉදිරිපත් කළා. ඒ වාර්තාවේ මම පින්නුව ඒ කාලේ හැටියට 2007 හැටියට රජයට කරපු මේ දූෂණ හොරකම් වංචා මගින් අලාභේ රුපියල් කෝටි 30,000 කියලා. ඒ දූෂිතයන්ගේ නම් පෙළ ගැස්සුවා මම. අංක 1 මිලින්ද මොරේකොඩ අංක 2 පීබී ජයසුන්දර වශයෙන් නම් පෙළ ගැස්සුවා. ඒ මන්ත්‍රීලා හැමතිලත් මේකට මේ කැමැති කියලා අනුමත කරා. විරුද්ධුනේ නැහැ කවුරුත්. එතකොට ඒක අපි කිව්වේ ආණ්ඩුවට ක්‍රියාත්මක කරන්න කියලා. ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ අපේ අධිකරණයට ගියා. කණ්ඩායම් ගණනාවක් ගියා ගිහිල්ලා තර්ක කරේ මේ කෝප් වාර්තාව ඇත්තද බොරුවද? එතකොට මේ කෝප් වාර්තාව නිවරදි කෝප් වාර්තාවේ නිර්දේශ රටේ ක්‍රියාත්මක කළ යුතුයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඓතිහාසික නඩු තීන්දුව දෙකක් දුන්නා. එකක් තමයි ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇපලෝ රෝහල ඇතුළු රාජ්‍ය සම්පත් අරක්කු සමාගමට විකිණීම. එතකොට මේ සියල්ල විකුණන්නේ අරක්කු සමාගමට කෝටි 600ට. හැබැයි මගේ කෝප් වාර්තාවෙන් මම පෙන්නලා තියෙනවා කෝටි 15,000කට වැඩිය වත්කම් තිබුණා. ඒක නිසා තමයි එදා පීබී ජයසුන්දර මහත්මයාට 1,05,000ක් වන්දි ගෙවන්න කියලා වහාම ක්‍රියාත්මක වන පරිදි මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ භාණ්ඩාගාර ලේකම් තනතුරෙන් නිරපුවා. දැන් ඒ නඩු තීන්දුව නොවන්නට අපිට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවක් නැහැ, ඇපලෝ රෝහලක් නැහැ. අනිත් තීන්දුව වරායි ඉඳන් අක්කරට හමාරක් පෞද්ගලික සමාගමට 7,05,000ක ප්‍රතිෂ්ඨා මුදලක් විකුණු මුදලක් නැතුව සින්නක් කරලා ලියලා දුන්නා. ශ්‍රේෂ්ඨාධිකරණ අඩු තින්දෙන් ඒ ඉඩම් කොටසත් අපිට ආපහු ජනතාවට ලැබුණා. ඒ මන්ත්‍රීවරයෙක් විදිහට ඊට ප්‍රථම මං කියන්න ඕන මම මන්ත්‍රීවරයෙක් වෙන්නත් කලින් 2003 අවුරුද්දේ අපේ රටේ ළංගමයේ විකුණලම දැම්මා පුද්ගලික සමාගමට. එදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මම එදා මන්ත්‍රී කෙනෙක් නෙවෙයි, මට අධිකරණයට ගෙනියන්න මිනිහෙක් හිටියේ නැහැ. ළංගමයේ සුළු සේවකයෝ දෙන්නෙක් එක්කගෙන හිල්ලා ජනාධිපති නීතිඥවරු 12 දිනක් අනිත් පැත්තට පෙනී ඉඳිද්දි නීතිපතිවරයා අනිත් පැත්තට පෙනී ඉඳිද්දි කණ්ඩායමකට සරත් සිල්ව අගවිනිසුතුමා ඓතිහාසික තීන්දුවක් දුන්නා. ඒ කිවිසුන් අවලංගු කරලා නැත්නම් අදටත් ආණ්ඩුවට කියලා රජයට කියලා මහජනතාවට කියලා ලංගම පොදු ප්‍රවාහන සේවයක් නැහැ. ඉතින් ඒ වගේ දේවල් ඒකම අපට මතක ඇති. බැංකිමුන් අපේ රාජ්‍ය නායකයා ආරක්ෂක ලේකම් හමුදාපතිවරු ගෙනියන්න ලැස්ති වුණා ජාත්‍යන්තර අපරාධ අධිකරණයට. ඒ වෙලාවේ මම විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක්. හැබැයි මම බැංකිමුන්ට අභියෝග කරා. අභියෝග කරලා ඒක දිග කතාවක්. අවසානයේදී බැංකිමුන්ට පිළිගන්න සිද්ධ වුණා. ඔහුට ඒ සඳහා බලයක් නැහැ කියලා. ඒක නිසා තමයි ඔහු යුද්ධය අවසන් වෙලා දවස් දෙකක් ඇතුළත ලංකාවට ඇවිල්ලා යාපනයට ගිහිල්ලා මේ 23 වෙනිදා කිවිසුමක් අත්සන් කරගෙන ගියේ.
අපේ රටට එරෙහිව හමුදාවල් වලට එරෙහිව යුද අපරාධ සොයන ජාත්‍යන්තර කමිටුවක් පත් කරන්න බලය අරගෙන ඒ අනුව තමයි දරුස්මාන් කමිටුව පත් කරේ. ඒ දරුස්මාන් කමිටුවේ වාර්තා අනුව තමයි ඇමරිකාව අපිට එරෙහිව යුද අපරාධ චෝදනා ඉදිරිපත් කළේ ජිනීවාවල. හම්බන්තොට වරාය නැවත පවරා ගන්න ඕන කියන මතේ ඔබ හිටියා. දැන් මේ ආණ්ඩුවෙන් නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න හදනවා. ඔබේ ස්ථාවරය මොකක්ද? ඇත්ත වශයෙන්ම දැන් මම හම්බන්තොට වරාය චීනට දෙනවට විරුද්ධ වුණේ මාව අමාත්‍ය ධුරෙන් නිරපද්‍ය. මම එදක් කිව්වේ පාර්ලිමේන්තුවේදී කිව්වේ කැබිනට් මණ්ඩලයේදී කිව්වේ මට මේ රටේ පක්ෂ වැදගත් නැහැ, මේ රටේ නායකයෝ මට වැදගත් නැහැ. මට වැදගත් මේ රට සහ මේ රටේ ජනතාව. ඒක නිසා එදත් මම ජනතාවගේ පැත්තේ හිට ගැනීම අමාත්‍ය මණ්ඩලයෙන් නිරපීම දක්වා වූ බරපතල වරදක් විදියට එදා ආණ්ඩුව සැලකුවා. ඒ වගේම මම අර කලින් කිව්වා විදියට ඇමරිකාව තිරිකුණාමලේ වරාය ඉල්ලනකොට ඉන්දියාවත් ඉල්ලුවා කොළඹ නැගෙනහිර ජැටිය. ඒ වෙලාවේදී රනිල් වික්‍රමසිංහ මහත්මයා කැබිනට් මණ්ඩලයේදී කිව්වේ මේ ජැටිය මම ඉන්දියාවේදී ඉන්දියාවට දෙනවයි කියලා මෝදි අගමැතිට පොරොන්දු වෙලා ආවේ කියලා. මම එතුමගෙන් ඇහුවා මේක එතුමගේ අම්මගේ ඇහුවෝ තාත්තගේ බූදලේ කොටසක්ද කියලා. එතකොට මාත් එක්ක මම දන්නවා මට ලොකු අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා කියලා. මට ඒක ප්‍රශ්නයක් නැහැ. ඔබතුම ඇත්තටම ඒ වාක්‍යයේ විදිහටම ඇහුවද? ඒ වාක්‍යයේ විදිහටම ඇහුවා. මං එතුමගෙන් ඇහුවා මේක ඔබතුමාගේ තාත්තගේ හරි අම්මගේ හරි බූදලයක් කියලා හිතාගෙනද ඉන්දියාවට පොරොන්දු වෙලා ආවේ කියලා. ඒකම එතුමා ගෙනාව තුන් වතාවක් අපේ රටේ ගොවියන්ගේ ඉඩම් අයිති අහිමි කරන්න පනතක්. 2003 රාජිත සේනාරත්න ඉඩම් ඇමති විදියට එක්සත් ජාතික පක්ෂේ පාර්ලිමේන්තුවට ගෙනාපෙලා මම ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමේ යම් කොන්දේසි වගන්ති කීපයක් යටතේ ඒ පනත පාර්ලිමේන්තුව ගෙන එක වැළැක්වුවා. මෙවරත් මම කැබිනට් මණ්ඩලයේ ඉන්න තාක් ඒ පනත ගේන්න දුන්නේ නැහැ. හැබැයි මම කැබිනට් මණ්ඩලින් ඉවත් කරලා ඒ පනත ගෙනාවා. මම රනිල් වික්‍රමසිංහ මහත්තයට අභියෝග කරා මම මේක නතර කරනවා කියලා උසාවි කියලා. එතුමා මට අභියෝග කරා අම්පාර රැස්වීමකදී මේ පනතට විරුද්ධව අධිකරණයට ගිහිල්ලා මේක වැළැක්වුවොත් රටේ ජනතාව පාරට බස්සලා හරි අපි මේ වැඩේ කරනවා කියලා. මම එතුමාට අභියෝග කරා ඔබතුමත් එක්ක පාරට බහින්න තරම් මෝඩ ජනතාව මේ රටේ නැහැ. පුළුවන් නම් සිරිකුත්ති කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පිටකොටුවේ හන්දිය පාරට බස්සලා පෙන්නන්න මම මේක වළක්වනවා කියලා. කොහොම හරි අපි නඩු පැවරුවා. තවත් කීප දෙනෙකුත් පැවරුවා. මම දවස් පහක් ඒ නඩුව තර්ක කරා ශ්‍රේෂ්ඨාධිකරණේ. එදා ශ්‍රේෂ්ඨාධිකරණේ අපේ තර්ක පිළි අරගෙන ඒ තීන්දුව ලබා දුන්නා. ඒ පනත ගේන්න බෑ කියලා ඒක අකුල ගත්ත අගමැතිතුමා යොකට. ඒක නිසා මේ රටේ ලක්ෂ 10කට වැඩි ගොවි ජනතාවට අහිමි වෙන්න ගිය ඒ ජනපදවල තියෙන ඉඩම්වල හිමිකම ජනතාවට රැකලා දුන්නා. මම නායකින්ට අභියෝග කරලා තියෙනවා. මම දන්නවා අපේ රටේ දේශපාලන පැවැත්මට ඒ අභියෝග කිරීම ඒ තරම් සාර්ථක ක්‍රමයක් නෙවෙයි කියලා. මට ඒක අසාර්ථක වුණාට මේ රටේ ජනතාවට ඒ වේ ප්‍රතිලාභ ලැබිලා තියෙනවා. ඒක තමයි මගේ දේශපාලන. ඔබ එක්ස්පීරියන්ස්ඩ් පොලිටිෂියන් කෙනෙක්. ඉතින් ඒක නිසා මම මේ අහන ප්‍රශ්නයට ඔබේ හිතේ කොහේ හරි උත්තරයක් ඇති. මේ රට අපිට ගොඩ ගන්න පුළුවන් වේද කවදා හරි දවසක? එහෙම ගොඩ ගන්නවා නම් මොකද්ද කරන්න ඕනේ? මේ රට ගොඩ ගන්නවයි කියන එක අපහසු කාර්යක් නෙවෙයි. මේකට අවශ්‍ය පළවෙනි දේ තමයි මේ රටට ආදරය කරන නායකයෙක් ඕන. මේ රටේ ජනතාවට ආදරය කරන නායකයෙක් ඕන. එතකොට ඒ දෙක වෙනවා නම් ඒ නායකයා කවදාවත් අපේ රටේ සම්පතක් විදේශීය ජාතිකයකට සමාගමකට පවරලා දෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි හිතමු BUI ව්‍යාපෘතියක් සඳහා කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්න ඉඩම් කැබැල්ලක් දෙන එක ගැන නෙවෙයි මම කියන්නේ.
දැන් වරායවල් ගුවන් තුඩුපළවල් ඒ වගේම අගනගරයේ හෝ අනිකුත් නගරවල තිබෙන ප්‍රධාන ආර්ථිකමය සහ ආරක්ෂකමය වැදගත්කමකින් යුත් ඉඩම් ඒවා දෙවෙනි කාරණේ තමයි නායකෙක් වගේම ඒ අදහස් ඇති ඒ හැඟීම් ඇති හදවතින්ම හොරකමට වංචාවට දූෂණයට විරුද්ධ කැබිනට් මණ්ඩලයක් ඉන්න ඕන මේ දෙක එකට පෑහෙනවා නම් හරි සැලැස්මක් තියෙන්න ඕන කොහොමද රට ගොඩගන්නේ කියලා මම උනා උදාහරණයක් කියන්නම් දැන් මේ සැරේ ආයවැයට අපි අපේක්ෂිත 2021 ආදායම රුපියල් බිලියන 2000යි වියදම රුපියල් බිලියන 5000යි මුදල් අමාත්‍යාංශයෙන් කියනවා එහෙනම් බිලියන 3000ක් ණයට ගන්න කියලා එතකොට මම පාර්ලිමේන්තුවට ඇහුවා අපිට මුදල් අමාත්‍යාංශයක් ඕනද කියලා මේ ස්ථිර වශයෙන්ම පහේ ශිෂ්‍යත්වයට ලියපු ළමයෙක්ගෙන් ඇහුවා නම් මීට වැඩිය හොඳ පිළිතුරක් මේකට දෙනවා ඉතින් ඒ වගේ කිසිම අපිට සැලැස්මක් නැහැ අපේ අධ්‍යාපන රාජ්‍ය ප්‍රතිපත්තියක් අද වෙනතේ කවුරුද 72ක් ගිහිල්ලත් හැදිලා නැහැ එතකොට මං දිගින් දිගටම කියලා තියෙනවා අපේ රටේ දැන් ක්‍රියාත්මක වෙන්නේ මොංගල් අධ්‍යාපන ක්‍රමයක් මේක මම ආණ්ඩුවේ අධිකරණ බුද්ධ ශාසන ඇමතිවරයා ඉඳගෙන විදියටක් කිව්ව පාර්ලිමේන්තුවේදී මොකද අපි කණ්ණංගර ප්‍රතිපත්තියෙන් පිට පැනලා අපේ පාසල් පද්ධතිය විනාශ කරලා ජාතික පාසල් ඊළඟට පළාත් සභා පාසල් කියලා අපි කණ්ඩායම් කරලා එතකොට සම්පත් බෙදා යාමේදී පාසල් 100කට 500කට දෙන ඒවා එක පාසලකට දීලා අනිත් ඒවා සම්පූර්ණ ඒ ඊටාම දුර්වල මට්ටමේ තිබෙලා ගුරුවරු ඉන්න පාසලේ 100 200 ගුරුවරු වැඩිපුර තියාගෙන ඉඳන් ගුරුවරු නැති පාසලේ ගුරුවරු ඇත්තෙම නැති තත්ත්වයට පත් වෙලා ඒ වගේ තත්ත්වයක් තියෙනවා ඉතින් මේ පිළිබඳව හරි අවබෝධයක් තියෙන නායකත්වයක් සහ වැඩපිළිවෙලක් තියෙනවා ඒ වගේම මේ රටේ ගොවියා රැක ගන්න පුළුවන් කියන්නේ කෘෂි ආර්ථිකය රැක ගන්න තීරණ නායකෙක් ඉන්නවනේ උදාහරණයක් මම ඒකටත් කියන්නම් ඕන ඔබ බලන්න පෞගේ අවුරුදු 15ක 20ක කාලේ අරගෙන අපේ රටේ හැමදාම අලගොවිය අලස්සන නෙලන්න කිට්ටු වෙනකොටම සති දෙක තුනකට කලින් නැව් දෙක තුනක් එනවා අලලුණු අපේ රටේ ඉඟුරු ගොවිය ගම්බිරිස් ගොවිය කහවවන ගොවිය ඒවයි අස්සන නෙලන්න කිට්ටු වෙනකොට මෙහෙට එනවා එතකොට අපේ ගොවියන්ට සිද්ධ වෙනවා ඒ වහබොන්න ඒ මුණන් අනිත් එක තමයි අපේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම දැන් රාජ්‍ය බැංකු නිර්මාණය කිරීමේ ඇති කිරීමේ අභිප්‍රාය සම්පූර්ණයෙන්ම උඩු යටි කුරු ගහලා තියෙනවා දැන් අපේ ලංකා බැංකුව ගත්තත් මහජන බැංකුව ගත්තත් අනෙකුත් ඕනෑම පෞද්ගලික බැංකුවක් වගේම වැඩිපුරම පොලි මුදල් අය කරගෙන තමන්ගේ ලාභය බිලියන් ගණන් වලින් වැඩි කරන රේස් එකේ ඉන්නේ මේ මහජන බැංකුව ලංකා බැංකුව හැදුවේ ඒකට නෙවෙයි රටේ ජාතික ආර්ථිකය ගොඩනංවන්න ඒ ප්‍රදේශවල තිබෙන මුදල් ඒ ප්‍රදේශවලම ජනතාවට ආයෝජනය කරන්න දීලා ගමේ ඉඳලා රට ගොඩනගාගෙන එන්න ඒකට බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩු කාලේ අපේ රටේ තිබුණා 350කට ආසන්න ගුවි ජන සේවා මධ්‍යස්ථාන ඒ හැම ගුවි ජන සේවා මධ්‍යස්ථානයකම තිබුණා ලංකා බැංකු ශාඛාව ඒ ලංකා බැංකු ශාඛාවට ඒ ප්‍රදේශයේ මිනිස්සු තැන්පත් කරන මුදල් ඉතාමත්ම සාධාරණ පොලිට ඒ ප්‍රදේශයේ මිනිස්සුන්ටම තමයි තමන්ගේ අවශ්‍යතා සඳහා ලබා දුන්නේ අද අපි ගුවිය රැකගන්න එහෙම ක්‍රමවේදයක් නැහැ අද මොකද වෙන්නේ ගමේ දුප්පත් ගුවිය දීවරය කම්කරුවා ආණ්ඩුවේ බැංකුවේ දැම්මත් රුපියල් 50ක් 100ක් අමාරුවෙන් ඉතුරු කරගෙන ඒ ටික ඔක්කොම නගරයට එකතු කරලා ගෙනල්ලා නගරෙ ඉන්න ලොකුම ධනපතියට මිලියන 5000ක් 6000ක් විදියට ණය දීලා ඒ ධනපතියව ආරක්ෂා කරන මිසක් අපේ රටේ ඒ ගොවි ජනතාව ගැමි ජනතාව දීවරය කම්කරුව රකින්න වැඩපිළිවෙලක් නැහැ. ඉතින් මේ ප්‍රමුඛතා හඳුනාගන්නේ නැති තාක් කල් මේ අගාධෙම අපිට දැවෙන්න වෙනවා. මෙවර ජනතාව විශාල බලාපොරොත්තුවක් තියාගෙන හිටියා වියතුන්ගෙන් පිරුණ පාර්ලිමේන්තුවක් දකින්න වැඩ කරන පාර්ලිමේන්තුවක් දකින්න. නමුත් ඔබතුමා වැනි අය ඉතාමත් නිහඬයි පාර්ලිමේන්තුවේ මේ වෙනකොට. ඇයි ඒ?
ඇත්තටම පාර්ලිමේන්තුවේ අපි කතා කරන්න අපිට අපි නියෝජනය කරන පක්ෂ වලින් අපිට වෙලාව ලබා දෙන්න ඕන. අපේ ඉතිහාසයේ පහුගිය පාර්ලිමේන්තුවේ අපේ තිබුණා වැදගත් සම්ප්‍රදායන් යම් කෙනෙක් යම් විෂයපතයක් පිළිබඳව ගැඹුරින් විෂයානුබද්ධව කතා කරනවා නම් සමහරවිට අපිට පැය භාගයක් දීලා තිබුණාට ඊළඟට ඉන්න කතික මන්ත්‍රීතුමල්ලත් ඒගොල්ලන්ගේ වෙලාව අරගෙන කතා කරන්න කියන තත්ත්වයක් තිබුණා පාර්ලිමේන්තුවේ. හැබැයි අද මේ පාර්ලිමේන්තුවේ ඒ තත්ත්වය අපි දකින්නේ නැහැ. ඒ පාර්ලිමේන්තුව තුල කොතරම් වියතුන් ඉන්නවද කොතරම් බුද්ධිමත් සංවාද සිද්ධ වෙනවද කියන එක පිළිබඳව මම හිතන්නේ මම කතා කරනවට වඩා වැඩි හොඳයි මේ රටේ ජනතාවගෙන් අහලා බලුවා නම් ජනතාවේ පිළිබඳව හොඳ පිළිතුරක් දෙයි. වියත් කෙසේ වෙතත් වියපත් අයගෙන් පිරිච්ච පාර්ලිමේන්තුව තුළ අපිට විශාල චෝදනා එනවා ජනතාවට. මොකද අපි ජනතාවත් එක්ක ඉන්න දේශපාලඥයෝ. ගමට ගියපුවාම ජනතාව මුණ ගැහුණාම අපිට චෝදනා කරනවා. මේ පාර්ලිමේන්තුව තිබුණ පාර්ලිමේන්තුවටත් වඩා ඉතාමත්ම පල්ලෙහා මට්ටමට ආපු පාර්ලිමේන්තුවක්. මේ අයවැයේදී මමත් දවස් ගණනාවක් ගිහිල්ලා අහගෙන හිටියා. සාමාන්‍යයෙන් පැය 100ක් කතා කරා නම් පැය දෙකකට අඩු කාලයක් වෙන්න ඕන අයවැය ගැන කතා කරන්නේ. හුඟක් අය කතා කරා එක එක අයගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව, අඹුවන් ගැන, වෙනත් සංවාද ගැන, දුරකථන සංවාද ගැන. ඉතින් ඒක නිසා ජනතාව වගේම ඒක මටත් මහ පීඩනයක්. මොකද පාර්ලිමේන්තුවේ කියන තැනට අපි ඉතාමත්ම උද්දාමයෙන් කියන උත්තරීතර ආයතනය කියලා. හැබැයි ගිහිල්ලා කතා කරලා ඒ සමහර කතා ආගෙන ඉන්නකොට අපිට මේ හරි අමාරුයි. ඒ ස්ථානවල මේ රැඳී සිටින්නත් යම් ශාල කඩාවැටීමක් පිරීමක් තියෙනවා. අපි පාර්ලිමේන්තුවේ ගොඩක් වෙලාවට මේ දවස්වල දකිනවා මන්ත්‍රීවරුන් ඇමතිවරුන්ගේ පෞද්ගලික දේවල් ගැන විශාල විදිහට කතා කරනවා. වයිෆ් ගැන කතා කරනවා, ගර්ල් ෆ්‍රෙන්ඩ්ස් ගැන කතා කරනවා. මෙච්චර පෞද්ගලික දේවල් ගැනද කතා කරන්නේ පාර්ලිමේන්තුවට? ඇත්තටම පාර්ලිමේන්තුව කියන්නේ රටේ ප්‍රතිපත්ති සම්පාදනය සහ නීති සම්පාදනය කිරීම සඳහා පවතින ආයතනයක්. ඒක නිසා තමයි උත්තරීතරයි කියන්නේ. ඉතින් අපි සමහරලාට දකිනවා ඒ කාරණේ පාර්ලිමේන්තුවට පැවිරිච්ච කාරණේ හැර හැම දෙයක් ගැනම අපි පාර්ලිමේන්තුවේ කතා කරනවා. අනිත් එක කතා කිරීමේදී අපිට පක්ෂෙන් යම් කිසි වේලාවක් දෙනවා. බොහෝ විට පහුගිය කාලේ අපිට විනාඩි 10ක් විනාඩි 8ක් වගේ වෙලාවක් තමයි දෙන්නේ. ඉතින් අපි පාර්ලිමේන්තුවේ යම් කතිකාවතක් මතයක් රට තුල ගොඩ නැගෙන්න යම් ප්‍රශ්නයකට විසඳුමක් ලබා දෙන්න කතා කරනකොට අපිට විනාඩි 7කින් 8කින් කතා කරන්න බෑ. ඒක නිසා මම දවස් දෙකක් කතා කරා. ලැබිච්ච වෙලාව විනාඩි 8යි 6යි. ඉතින් අනිත් දවස්වල මම කිව්වා මේ පාර්පේ පාර්ලිමේන්තුවේ ඉන්න චතුර කතිකින්ට මගේ අවස්ථාවත් ලබා දෙන්න කියලා. හැමතිස්සම විපක්ෂයක් අපිට අවශ්‍ය වෙන්නේ, ශක්තිමත් විපක්ෂයක් ඕනේ. මොකද ආණ්ඩු පක්ෂය වැරදි පෙන්නලා දෙන්න. ඒක නිසා අපිට අත්‍යවශ්‍යයි විපක්ෂයත් ආණ්ඩු පක්ෂය දිහා බලාගෙන මොනවද ආණ්ඩු පක්ෂය කරන්නේ කියලා සංවාදාත්මකව කතා කරන එක. ඒත් එහෙම දෙයක් මේ පාර්ලිමේන්තුවේ ලකින් නැහැ නේද? ඇත්තට පාර්ලිමේන්තුවේ වැඩි වශයෙන් තිබෙන්නේ මේ ඕපදූප සහ අවලාද තමයි කතා කරනවා අපිට ඇහුනේ. සාමාන්‍යයෙන් විපක්ෂයෙන් හරවත් තර්ක ඉදිරිපත් කිරීම, හරවත් යෝජනා ඉදිරිපත් කිරීම, විවේචන ඉදිරිපත් කිරීම තුළින් තමයි රටක මේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වෙන්න පුළුවන්. දැන් මගේ පෞද්ගලික මතය මේක. අපිට එහෙම ගැඹුරින් මේ අයවැය පිළිබඳව අදහස් දැක්වීමක් මේ විපක්ෂයේ පැත්තෙන් ඒ තරමටම මෙවර දකින්න ලැබුණේ නැහැ. හැබැයි මම දුටුවා මේ යම්කිසි සාරගර්භ අදහස් ඇතිව විවේචනාත්මක කරුණු ඉදිරිපත් කරමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා අවස්ථා ගණනාවකදී පාර්ලිමේන්තුවේදී කතා කරා. ඒක අපි මතක් කරන්න ඕන. හොඳ සංවාද ඉදිරිපත් කරන පුද්ගලයෙක් විදිහට ඔබම දැන් අනුර කුමාර දිසානායකයන්ව මතක් කරාට ඔබතුමා ඔහුත් එක්කත් ගැටුම් ඇති කරගෙන තියෙනවා නේද? ඔය ඇත්තටම එතුමයි මමයි ඉතා දරුණු ලෙස ගැටුණා අවස්ථාවක. මම දන්නවා ඒක
එතුමාගේවත් මගේවත් උමනාවට වෙච්ච දෙයකට වඩා එතුමාලා කරගත්ත මං හිතනවා ඓතිහාසික වරදක්. ඒක මම මීට පෙරත් මාධ්‍යෙදි කිව්වා. ඒ සක්දාතික පක්ෂ ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණ යම් මට්ටමකට තමන්ගේ අභිමතාර්ථයන් ඉදිරිපත් ඉදිරියට ගෙන යාම සඳහා පොළඹවාගත් අවස්ථාවන් අපි දැක්කා. දැන් ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඇත්තටම මෙවර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සංඛ්‍යාව අඩකින් අඩු වුණේ. ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණ ඇවිල්ලා ජාතිවාදී පක්ෂයක් නෙවෙයි. කුඩා පක්ෂ කිව්වට ඒක යම් මතවාදී ප්‍රජාතන්ත්‍රවාදී මතයක් දරන දේශපාලන පක්ෂයක්. ඉතින් ඒ වගේ දේශපාලන පක්ෂයක තුන් දිනකට වැඩිය තවත් වැඩි මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවක ඉන්න එක හොඳයි. එතෙන්දී අපි බලන්න හොඳ නෑ. දැන් එතුමා මාත් එක්ක පෞද්ගලිකව ගැටීම් ඇති කරගත්ත මතවාදීව. ඒක එතුමාටයි මගේ අතරයි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ පිළිබඳව මහජන මතයක් ඇති වෙන්න පුළුවන්. ඒක එතුමාට වාසිදායක වෙන්න පුළුවන්. මට වාසිදායක ඒක නෙවෙයි අපි බලන්නට ඕන. පොදුවේ ගත්තම ඔවුන් පාර්ලිමේන්තුව තුළ කරන කාර්යභාරය අර රට තුල මතයක් ගොඩ නැගුණා. ඔවුන් ඕනවට වැඩිය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ආරක්ෂා කරන්න ඉදිරිපත් වුණා කියලා. ඒක මම මුලින්දලා දැක්කා. මම සමහර අවස්ථාවල කියලා තිබුණා. දැන් ඒ தത്വයට මේ මතේ රට තුල ඇති නෝන නම් ඔවුන්ට ආසන 10ක් 12ක් පාර්ලිමේන්තුවේ දිනා ගන්න අවස්ථාවක් තිබුණා. දැන් ඒ වගේ දේශපාලන අර ජාතිවාදී දේශපාලන පක්ෂයකින් 50ක් වෙනවට වැඩිය ප්‍රතිපත්තිමය දේශපාලනය තුළින් පස් දෙනෙක් පාර්ලිමේන්තුවට එනවනම් රටට ඒකේ තියෙන ප්‍රයෝජනෙ වැඩි. ඉතින් අපි ඉතින් බලන්න ඕන මේ පෞද්ගලිකව ඇති කරගත්ත මතිමතාන්තර නෙවෙයි. යමෙක් රට වෙනුවෙන් හරි දෙයක් නිවැරදි දෙයක් කරනවා නම් කියනවා නම් අපිට අපේ යම්කිසි සભ્યත්වයක් තියෙන්න ඕනේ. හරි දෙයට හරි කියන්නයි වැරදි දෙයට වැරදි කියන්නයි. අපේ රටේ නීතිය පොඩ්ඩක් තනින් තන වෙනස් වීම අපි දකිනවා. අපි යාපනයේ පැත්තට ගියොත් ඉඩම් නීතියේ වෙනසක් තියෙනවා. ඊට පස්සේ විවිධ ජන කණ්ඩායම්වල විවාහ නීතියේ වෙනසක් දකිනවා. අපේ රටේ එක නීතියක් නැද්ද? අපේ ඉදිරි පරම්පරාව අපිට එක නීතියකට එක සමාජ රටාවකට යොමු කරන්න බැරි වෙයිද? ඇත්තට මම අධිකරණ ඇමතිවරයෙක් විදියට ඉන්න කාලේ අපිට අපේ රටේ තිබුණ ප්‍රධාන ඔය ගැටීම් වලට අදාළ වෙනස්කම් වලට අදාළ නීති ගණනාවක් සංශෝධනය කරන කටයුතු කළා. හැබැයි දැන් අපි එහෙම රටක මේ එක එක ජන කොට්ටාස වලට අදාළ නීති වෙනස් කරනකොට පොදු නීතියක් බවට පත් කරනකොට ඒක ඉතා සංවේදී කාරණයක්. ඒ නිසා ඔය විවාහ වීමේ වයස පිළිබඳව එක මට්ටමකට වයස අවුරුදු 18ට ගියන එක ඒක ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වෛද්‍ය විද්‍යාත්මක මතයක්. ඒ කියන්නේ විවාහයට අවුරුදු 18 වෙනතෙක් ගැහණු දරුවෙක් සුදුසු නැහැ, සූදානම් නැහැ. ඉතින් අපි මේ නීතිය වෙනස් කරන්න යනකොට සමහර විට වෙනවා මේක ජාතිවාදී මට්ටමින් බලනවා කියන. ඉතින් ඒ නිසා මම ඒ වෙලාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරතුමෙක්ගේ සභාපතිත්වයෙන් මුස්ලිම් ජාති නියෝජනය කරන කමිටුවක් පත් කරලා ඒගොල්ලන්ගෙන් වාර්තාවක් ලබාගෙන මේක සාමකාමී ලෙස විසඳගෙන පනත සංශෝධනය කරන්න කටයුතු සියල්ල සූදානම් වෙලා තිබුණේ. නමුත් අර පාස්කුවිරිදා ප්‍රශ්නයත් එක්ක ජාතීන් අතර විශාල අවිශ්වාසයක්, විශාල ભેදයක්, දැන් ભેද බින්න භාවයක් රට තුළ ඇති වෙලා තියෙනවා. ඒ නිසා ඒවා එන්න එතකොට තවත් නිවැරදි කර ගැනීම අපහසුතාවයට පත් වෙනවා. ඒකටත් වග කියන්න ඕන ඒවකට පැවති රජය. මොකද මාස 30ක් 30 මම කිව්වා මේ රට ලේවිලක් කරනවම තමයි මේක කරන්නේ වහබ්බාදී අන්තවාදීව කියලා. නම් ඒ වගේම මම විරුද්ධ වුණා රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න බැරි පොලිස්පති කෙනෙක් පත් කරන්න එපා කියලා මම ව්‍යවස්ථාදායක සභාවේ ආණ්ඩුවේ නියෝජිතයා විදියට දැඩි ලෙස විරුද්ධ වුණා. නමුත් ඒකට නායකයෝ තමන්ගේ පක්ෂයට ලැබී කියලා පොලිස්පතිවරයෙක් පත් කරගත්ත නිසා තමයි පාස්කු ප්‍රහාරය වළක්ව ගන්න බැරි වුණේ. වගේම ඒ ආරක්ෂක ලේකම් සම්බන්ධවත් මම කිව්වා. අවසානයේදී ඒ ආණ්ඩුවත් මේ ත්‍රස්ත ප්‍රහාරවලට මොනතරම් දායකත්වයක් ලබා දුන්නද කියලා කියනවනම්
සාමාන්‍යයෙන් අපේ රටක මිනිස්සෙක් නෙවෙයි කාගෙරි හරකෙක් හරි හොරකම් කරලා මැරුවොත් පැය 24ක් ඇතුළත පොලිසිය වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕන මහේස්ත්‍රාත්. අපේ රටේ පාස්කිරිදා බෝම්බේ පුපුරලා 300ක් මැරලා 500ක් අංග විකල වෙලා මුළු රටම ලේවිලක් වෙච්ච වෙලාවෙත් දවස් 7ක් යනකම් අපේ රටේ පොලිසිය මහේස්ත්‍රාත් උසාවියට බී වාර්තාවක් අත ඉදිරිපත් කරේ. අටවෙනි දවසේ මම ඒ අදාළ පොලිස් ස්ථාන පහටත් නීතිපතිටත් ලිපියක් යොමු කරා. අහවල් වගන්ති යටතේ පොලිස්පති ආරක්ෂක ලේකම් යත්තඩංගුවට අරගෙන අධිකරණයට වාර්තා කරලා නීති පියවර ගන්න කියලා. ඔබ සමහරට පුදුම වෙයි අපේ රටේ එහෙම දේවල් වෙනවද කියලා. අලුත් කඩේ උසාවියට මහේස්ත්‍රාත් උසාවියට පොලිසියෙන් CID කෙන් වාර්තාවක් ඉදිරිපත් කරනවා. කොච්චි කඩේ පල්ලිය මෙන්න මෙච්චර ගාණක් මැරලා තියෙනවා කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ පැමිණිල්ල කරලා තියෙනවා. ඒ පැමිණිල්ල නැත්තම් පොලිසිය දන්නේ නැහැ කොච්චි කඩේ පල්ලිය බෝම්බ පිපිරුවා කියලා. එතකොට ඔය ජාතින් අතර ඔබ කුව ප්‍රශ්න දැන් සමහර නීතිවල තියෙනවා ඒගොල්ලන්ගේ විවාහ චාරිත්‍ර දේශවල මේ විවාහ චාරිත්‍ර තියෙනවා උරුමයිති වාසිකම් තියෙනවා මුස්ලිම් ආගම අදහන අයගේ උරුමයිති වාසිකම් විවාහ චාරිත්‍ර තියෙනවා අපිට ඒ ඒ ඒවා පිළිබඳව අපි නීතිය නිකන් පටලවාගෙන ගැටලුවක් කරගන්න උවමනාවක් නැහැ හැබැයි පොදුවේ රටට බලපාන දේවල් කීපයක් තියෙනවා ඔබ කිව්වාගේ විවාහ වීමේ වයසේ තියෙන ඕන පොදු සම්මතයක් ඒක ලෝකෙ පිළිගත්ත දෙයක් ඒක ආගමක් පිළිබඳව නේ ඒක හැම දෙයකටම කලින් ආගමට කලින් මනුෂ්‍යත්වයේ තියෙන එකයි ආගම තියන්නේ සත්තුන්ට නෙවෙයි මිනිස්සුන්ටනේ. එතකොට මානවයාගේ මූලික අයිතිවාසිකමක් නේ ගැහණු දරුවෙකුගේ වයස අවුරුදු 18 වෙනකන් විවාහයකට වෛවාහක සම්බන්ධතාවයකට සුදුසු නැහැ කියන ලෝක සම්මතයෙන් ඔබට කියපු තියෙනවනේ විද්‍යාත්මකව ඔප්පු කරපු දේවල්. ඉතින් එතකොට ඉඩම් අයිතිය පිළිබඳව දැන් ඔය පූර්වක්‍රය වගේ නීති අනුව යාපනේ දැන් ද්‍රවිඩ ජාතික කෙනෙකුටවත් සමහර වෙලාවට ඒගොල්ලන්ට මුදල් ගෙවලා මේ අනෙක් කෙනෙක්ගේ ඉඩමක් ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ ක්‍රමය හදලා තියෙන්නේ ඒක සම්පූර්ණයෙන්ම ගොඩනැගිලා තියෙන්නේ ඒ යාපනයේ තියෙන කුලපදන මත. ඉතින් ඒක ඒගොල්ලන්ගේ පෞද්ගලික කාරණයක්. නමුත් ඒක සමාජයට මහ පිළිලයක්. ඔබ කීප වරක්ම කිව්වා ඔබ මාස 30කට කලින් දැනගත්තා කියලා මේ පාස්කු ප්‍රහාරය ගැන. කොහොමද ඔබ ඒ ගැන දැනගත්තේ? මම ඒ පිළිබඳව තොරතුරු විශාල වශයෙන් ඒක රාශි කරා. ඒ පිළිබඳව මම පැය 8ක් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ පැහැදිලි කරලා තියෙනවා. අපේ රටේ දූෂණ අක්‍රමිකතා ගැන කෝප් කමිටුවේ පාර්ලිමේන්තුවේදී දිගින් දිගටම කතා කරනවා. නමුත් මේ කිසිම කෙනෙක්ට දඬුවම් දෙන්න තවමත් පුළුවන් වෙලා නැහැ නේද? ඇයියේ? ඒ තියෙන අදෘශ්‍යමාන දේශපාලන හස්තී ක්‍රියාකාරීත්වය නිසා තමයි. මොකද දැන් බලන්ඩ ඒ කෝප් වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගත්තා වුණත් සමහරු තනතුරු වලින් පහ කළා වුණත් අද කොහෙද ඒගොල්ලෝ ඉන්නේ? දේශපාලන අධිකාරිය අධිකරණයට උඩින් කටයුතු කරනවා එක්කෙනෙක්. අද ඉන්දියාවේ මහ කොමසාරිස් වෙලා ඉන්නවා. රාජ්‍ය සේවයෙන් නිරපපු නිලධාරි ජනාධිපති ලේකම් වෙලා ඉන්නවා. එතකොට අපේ රටේ තියෙන ප්‍රශ්නේ තමයි අර ප්‍රජාතන්ත්‍රවාදී මූලික හරය අපිට අපේ මහපොලේ පැල කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ මූලික හරය තමයි පාලකයා පමණක් නෝ පාලිතයාද නීති ආධිපත්‍යයට යටත් කියන එක. ඔබතුමා කියන විදිහට ඒ දූෂිතයන් හොඳ තනතුරු වල මේ වෙනකොට ඉන්නේ. ඔව්. ඉහෙළම තනතුරු වල. මේ රටේ මං කියන්නේ බල කඳවුරු කියලා දේශපාලන පක්ෂ නෙමෙයි තියෙන්නේ කියලා. දැන් දේශපාලන පක්ෂ තිබුණා නම් එක්සත් ජාතික පක්ෂයනේ මේ රටේ ප්‍රබලතම පැරණි දේශපාලන පක්ෂේ පෞගේ මැතිවරණ විශාල ආසන සංඛ්‍යාවක් ගන්න දෙපෙයිනේ. ඒකට ඊළඟට තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. ඒ කට්ටියටත් එහෙනම් තරඟ කරලා ගන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ. දැන් එහෙම පක්ෂයක් නෙවෙයිනේ බලයට ආවේ. එක පැත්තකින් ආණ්ඩුවට ආවේ. පොහොට්ටු අනිත් පැත්තෙන් ආවේ සමගි ජනබලවේගය. එතකොට දැන් ඒකෙන් තීරණේ නැද්ද?
පක්ෂ අනන්‍යතාවයක් නෙවෙයි තියෙන්නේ. කල්ලි කණ්ඩායම් වල අනන්‍යතාවයක් තියෙන්නේ. ඡන්දේ කාලෙට ලේබල් එකක් අලව ගන්න එක විතරයි තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ හැමතැනම තියෙන දූෂිතයන්ගේ වලල්ල. ඒ වලල්ල කඩන්න පුළුවන් නායකෙක් තාම පහළ වුණේ නැහැ අපිට. අපිට එහෙම නායකයෙක් හම්බ වෙනකම් මේ දූෂිතයන් මේ විදිහට ඉහළ තනතුරු දරයිද? අනිවාර්යෙන්. එහෙම නායකෙක් ඇවිල්ලා මේක පුළුගෙඩි පහරක් දීලා කඩා බිඳ දමන තෙක්ම මේ රටේ අපි සියලු දෙනාටම ඒ කියන්නේ මේ අභාග්‍ය සම්පන්න තත්ත්වය තුල තමයි ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ කියලා විශේෂ කතා බහක් ඇති වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ නම් මොන වගේ දේවල්ද කරන්න ඕනේ? ඇත්තම කියනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕන දේ තමයි අපි 19 වෙනි සංශෝධනයෙන් කරේ. ඒ 19 වෙනි සංශෝධනයේ හුඟක් අයගේ විවේචන තියෙනවා. හැබැයි වැදගත්ම මතක තියාගත යුතු කාරණේ තමයි අපි 19 වෙනි සංශෝධනයේ ගෙනාවේ පාර්ලිමේන්තුවේ 41 දිනක් හිටපු ආණ්ඩුව. මෛත්‍රීපාල ජනාධිපතිතුමා 6 දිනක් ගෙනල්ලා 47 දිනක් ඉන්න ආණ්ඩුවක්. අපි දවස් දෙකක් වාද විවාද කරලා දෙවෙනි දවසේ හවස 4ටත් අපිට 47යි. ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ දෙන පුංචිම ආණ්ඩුව. හැබැයි අපි 19 හදලා ඉදිරිපත් කළ කරුණු කියපුවාම අපිට ඡන්ද 215ක් ලැබුණා. ඒක ඡන්දයෙන් විරුද්ධව ලැබුණේ. ඒකේ අඩුපාඩුකම් කීපයක් තිබුණා. අපි ඒක හඳුනගෙන තිබුණේ. එතෙන්දී ඇත්තටම ඒ ක්‍රමවේදයේ ප්‍රශ්නේ නෙවෙයි තිබුණේ, වරද තිබුණේ එකිනෙකට විරුද්ධ දේශපාලන බලවේග වෛරක්කාරී දේශපාලන බලවේග දෙකක පක්ෂ නායකයෝ දෙන්නේ එක ආණ්ඩුවක් ඇතුලේ ජනාධිපතිකමයි අගමැතිකමයි දරන්න ගත්තට පස්සේ ආණ්ඩු දෙකක් නිර්මාණය වුණා. ඒ බලාර්ගලය තුල අපි රටට විශාල අගතියක් සිද්ධ වුණා. ඒක නිවැරදි කරගැනීමේ ක්‍රමවේදත් අපිට තිබුණා. නමුත් එවකට හිටපු නායකින්ට එහෙම උවමනාවක් තිබුණේ නැහැ. දැන් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න යනවා කියලා ප්‍රතිඥාවක් දීලා තියෙනවා. හැබැයි ඒ ගේන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් වෙන්නේ මොනවද කියලා තාම කවුරුත් දන්නේ නැහැ, කාටත් කියලාත් නැහැ. විද්වත් කමිටුත් පත් කරලා තියෙනවා. කවදාවත් එහෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල් හදන්න බෑ, ඒක ප්‍රායෝගික නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වුණාම සංශෝධනයක් වුණාම ඒකට අයිතිකාරයෙකුත් ඉන්න ඕනේ. දැන් 72 ව්‍යවස්ථාව අපි දන්නවා මේ මැත්‍යන සිරිමා මැතින්ට ඕන විදිහට එයාගේ අවශ්‍යතාවයල් අනුව කොලින් ආර්ද සිල්ලා මැතිතුමා තමයි ඒක සම්පාදනය කරේ. හැබැයි ඒක ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සාකච්ඡාවට භාජනය කරලා සම්මත කරගත්තා. ඒක කොලින් ආර්ද සිල්ලා මහත්තයාගේ ව්‍යවස්ථාව. එතකොට ජයර්ජාවදන මහත්මයාගේ අවශ්‍යතාවයට අනුව ඒජේ විල්සන් මහාචාර්යතුමා එතුමා හැදුවා ව්‍යවස්ථාවක්. ඒක ඒජේ විල්සන්ගේ ව්‍යවස්ථාව. දැන් අපි කියන්නේ 1876 ඇමරිකාවේ ව්‍යවස්ථාව ජේම්ස් මැඩිසන්ගේ ව්‍යවස්ථාවනේ. අපි ඉන්දියාවේ ව්‍යවස්ථාවට කියන්නේ ඩොක්ටර් අම්බේඩ්කර්ගේ ව්‍යවස්ථාව කියලානේ. ඒ කියන්නේ ඒකේ අයිතිය ගැන නෙවෙයි අපි කියන්නේ. මූලික වෙච්ච කෙනෙක් ඉන්න එපේ, වගකීතු කෙනෙක් ඉන්න ඕනේ. දැන් ඒ එහෙම නැතුව අපි කමිටු විද්වතුන් දාලා ගුර්තිකයන් දාලා එහෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හදන එක ප්‍රායෝගික නැහැ. එහෙම කොහෙවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හැදිලත් නැහැ. ඊට කලින් ආණ්ඩුවක් විදියට තීන්දු කරන්න ඕන ජනතාවට කියන්න ඕන මොකක්ද අපි මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න යන්නේ කියලා. දැන් ජනතාව බලය දීලා තියෙන පාර්ලිමේන්තුවට, නීතිඥ සංගමයට ඡන්ද දීලා නැහැ අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්න. නීතිඥ දේශ නීතිඥ මහතුරුන්ට ඡන්ද දීලා නැහැ, ඡන්ද දුන්නේ අපිට. අපිට අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදාගන්න බැරි නම් අපි මොකටද පාර්ලිමේන්තුව යන්නේ? 225 එළියට දාන්න ඕනේනේ. ඒතර පාර්ලිමේන්තුවට යවන්නේ ජනතාව ගිහිල්ලා නීතිය හදන්න. ඉතින් මෙතන අපි පිට කණ්ඩායම් වලට බලය දෙනකොට මේව හදන්න කියලා, ඒ කියන්නේ අපිට වැහනේ. එහෙනම් අපි මොකට පාර්ලිමේන්තුව යවුවේ? නිසා පාර්ලිමේන්තුවේ යම් කිසි ගැටලු දෙකාරී දේවල් निराකරණය කරගන්න පාර්ලිමේන්තුව තුල 225 එකට එකතු වෙලා හදන්න බෑනේ මේක. ඒකට තමයි පාර්ලිමේන්තුවේ අපේ සම්මතයක් තියෙනවා. ඒ වගේ අවස්ථාවලදී පාර්ලිමේන්තුවේ තියෙනවා ව්‍යවස්ථා පිළිබඳව ස්ථාවරකාරක සභාවක් තියෙනවා. විශේෂිත එකක් ඕන නම් පත් කරන්න පුළුවන්. ඒක පාර්ලිමේන්තුව තුලින් නිර්මාණය වෙන්න ඕන. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ
පෞද්ගලික වශයෙන් කටයුතු කරන නීතිඥ මණ්ඩලයක් එකතු වෙලා හදලා ගේන එක මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයද? මේ රටේ ජනතාව ඒගොල්ලන්ට බලයක් දුන්නද? ආණ්ඩුවක් විදිහට අපි කියනවා නම් අපි මෙන්න මේකයි වෙනස් කරන්න ඕනේ. පැහැදිලිද? දැන් මේ රටේ ඇත්තටම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සලකා බැලිය යුතු කරුණු කීපයක් තියෙනවා. මහ ලොකු වෙනසක් කරන්න අලුතෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදන්න තරමේ දෙයක් නැහැ. දැන් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා හැදුවේ විධායක ජනාධිපති ක්‍රමයට ගැළපෙන ඊට ගැට ගහපු සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමයක් එක්ක. නමුත් ඒ ව්‍යවස්ථා සම්පූර්ණයෙන්ම විකෘතිතාවයකට පත් වුණා 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. ඒක ඉන්දියාවේ බලපෑම මත අපේ රටේ ජනතාවගේ කැමැත්ත මත නෙමෙයි ඒ බලපෑමට යටත් වෙලා අපේ ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම නිසා. එතකොට ඒකේ ඒක අපි නිසි ලෙස ඒ බලය පාවිච්චි කරේ නැත්නම් එහෙම රට බෙදී යාමේ යම් අනතුරක් ඇතිවීමේ ප්‍රවණතාවයකුත් ඒකින් ඇති වෙන්න පුළුවන්. දැන් ඒක නිසා රට තුල යම් කතිකාවතක් අපි ඇති කරන එක හොඳයි. මේ වෙනස් වෙන්න ඕන තැන් මොනවද කියන එක දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපිට යම් විවේචනයක් කරන්න සිද්ධ වෙනවා. බණ්ඩාරනායක මැතිණිය 1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරනකොට අපේ රටේ තිබුණ සෙනට් මණ්ඩලය අවශ්‍ය කරා. ද්වි මණ්ඩල ක්‍රමයක් තිබුණේ. ඒ ද්වි මණ්ඩල ක්‍රමේ පරමාර්ථය තමයි මේ පාර්ලිමේන්තුවට තෝරලාපත් කරලා මිනිස්සු ඡන්දෙන් ගවන්නේ ජනප්‍රිය මිනිස්සු. ජනප්‍රිය වුණ පළියට නීති හදන්න පුළුවන්ද, බුද්ධිය තියනවද, ප්‍රඥාව තියනවද කියලා ඒව ජනතාවට වැඩක් නැහැ. ඒ නිසා ඒ කණ්ඩායමක් එකතු වෙලා ආදන නීතියක ප්‍රතිපත්තියක අඩුපාඩු තියෙනවයි කියන එක පිළිගන්නම වෙනවා. ඒක නිසා ඒක ෆිල්ටර් කරන්න. දැනටත් ඒක වෙනවනේ. නෑ ඒක ඕ දැනට වෙනවා. නමුත් ඒක ෆිල්ටර් කරන්න ඊට උඩින් බුද්ධි මණ්ඩලයක් තිබුණා. ඒ බුද්ධි මණ්ඩලය තමයි සෙනට් මණ්ඩලය. එතකොට අද බලන්න එංගලන්තේ පාර්ලිමේන්තුවේ 800 ගණක් ඉන්නවා. ඒ ජනතාව තෝරලා එවන උගතුන් බුද්ධිමතුන් ඉන්න රටවල්. හැබැයි ඒ වුණාට එහෙ තියෙනවනේ මේ ප්‍රිවි කවුන්සිල් එක තියෙනවා. පාර්ලිමේන්තු හදලා එවන අනපනත්වල අනපනත් තර්ක කරලා නිවැරදි කරලා සංශෝධන අවශ්‍ය දේව සොයලා බලලා අවශ්‍ය පියවර ගන්න ඒ රටේ තියෙනවනේ සෙනට් මණ්ඩලයක්. ඉන්දියාවෙත් තියෙනවා, ඇමරිකාවෙත් තියෙනවා. අපිට එහෙම ඕන නැහැ. මොකද අපේ රටේ පාර්ලිමේන්තුවට යන්නේ ඊටත් එදී හුඟක් බුද්ධිමතුන්. ඒ කාරණේ යන්නේ ඒ වගේ කරුණු අපි නැවත සැලකිල්ලට දැන් භාජනය කරන්න කාලේ හරි. බලතල බෙදීම පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ බලතල බෙදුවයි කියලා ඇත්තටම රටේ සාමයක් ඇති වෙලා තියෙනවද? මේ බලතල බෙදීම බෙදාපු නිසාම රටේ සංවර්ධනයක් ඇති වෙලා තියෙනවද? සමහරු කියනවා පළාත් සභාව උසි කරන්න කියලා. සමහරු කියනවා නෑ මේක තියෙන්න ඕන මොකද දේශපාලනයේ දෙවනි ස්තරය ආරක්ෂා කරගන්න ඕන. සමහරු චෝදනා කරනවා ඥාති මිත්‍රාදීන් ටික පළාත් සභාවට ඇතුල් කරගන්න ඕන නිසා මේක තියෙන්න ඕන. දැන් මෙතෙන්දී අපිට තියෙනවා විකල්ප දෙකක්. එක පළාත් සභා ක්‍රමය හරි විදියට සක්‍රිය කරලා ගෙනියන්න. එහෙමත් නැත්නම් දැන් රට බෙදීමේ අවදානම අවම කර ගැනීම සඳහා පළාත් සභාවල් වලට දීපු තරමටම නෙවෙයි ඊට තරමක් අඩුවෙන් අපිට පුළුවන් පළාත් පාලන ආයතන වලට බලතල බෙදන්න. දැන් ඒකට හොඳම උදාහරණේ තමයි ජපානේ. ආසියාවේ අද තියෙන දියුණුම රට. ඒ දැන් ජපානේ පළාත් පාලන ආයතන වලට විශාල බලතල තියෙන, ඒ වගේම හැබැයි සුදුස්සයපත් වෙනවා. නිසා ඒගොල්ල ඒ ප්‍රදේශ පිළිබඳව සම්පූර්ණ වගකීමෙන් කටයුතු කරනවා. ඉතින් ඒ වගේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් ප්‍රතිපාදන අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් කරනවද නැද්ද කියන වගේ කාරණා සැලකිල්ලට භාජනය කරන්න ඕන. ඒ ඇරෙන්නට මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අපි මොනවද ලොකුවට මේ සංශෝධනය කරන්න තියෙන්නේ? දැන් අපි 20 වෙනි සංශෝධනයෙන් පස්සේ ජනාධිපතිතුමාට ඕන දෙයක් කරන්න බලය දීලා තියෙනවා. ඉතින් දැන් එතුමාට රට හදන්න පුළුවන්. ඉතින් අපි රටේ ජනතාව දැන් බලන් ඉන්නවා. 20 බලතල සියල්ල අතට ගත්ත ජනාධිපතිතුමා අපිට සුරපුරයක් හදලා දෙනවා. විජේදාස රාජපක්ෂ දකින්න විදිහට මේ රට ගමන් කරන දිශාව හරිද? සමස්තයක් විදිහට නෙවෙයි, ඒක එක එක විෂයානුබද්ධව තමයි කතා කරන්න වෙන්නේ.
අපේ රටේ දැනට තිබෙන අනුගමනය කරමින් තිබෙන විදේශ ප්‍රතිපත්තිය ඉතාම භයානක තත්ත්වයක්. මොකද අපේ රට මේක මේ අදයි වෙච්ච දෙයක් නෙවෙයි අත වශයෙන් කියනවා නම් පෞද්ගල අවුරුදු 20ක් විතර වගේ කාලයක් තිස්සේ නිර්මාණය වෙච්ච දෙයක්. මේක අපි ආරම්භයේ විදියට ගත්තොත් බරපතල ලෙස 1983 ජාතිවාදී කෝලහලයේ කියලා පදනම් කරගන්නත් පුළුවන්. දැන් වර්තමානයේ වෙන විට අපි පිළිගත යුතු යථාර්ථයක් තියෙනවා. ලෝකේ බලවතුන් තමන්ගේ බලය රැක ගැනීම, ඒ වගේම අලුතෙන් බලවතුන් ලෝක බලවතුන් වීම සඳහා විශාල යුද්ධයක් තියෙනවා එළිපිට. එක පැත්තකින් චීනය තමන්ගේ බල පරාක්‍රමය ලුවට මුදා හරිනවා. අනිත් පැත්තෙන් ඇමරිකාව, යුරෝපයේ ප්‍රමුඛ රටවල් එකතු වෙලා තමන්ගේ බලය රැකගන්න කටයුතු කරනවා. දැන් ඒ කඳවුරට අලුතෙන් එකතු වෙච්ච රටවල් තමයි ඉන්දියාව සහ ජපානය. අපේ කලාපේම බලවත් රටවල් දෙකත් අර කඳවුර වලට එකතු වෙලා තියෙනවා. එතකොට අපේ රටට එරෙහිව විශාල බලවේගයක් ක්‍රියාත්මක වෙනවා. අපි බලවේගය නිර්මාණය කරගත්ත දෙයක් අපිට එරෙහිව. චීනයට හම්බන්තොට වරාය දීම හරහා තමයි මේක සිද්ධ වෙන්නේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපි රටේ ආර්ථිකයේ ගොඩට යන්න හදනවා නම් මම ඔය කියපු අනෙක් බලකඳ උරේ ඉන්න සියලු දෙනා අපිව වටන්න උත්සාහ කරනවා. උදාහරණයක් විදිහට පෞගී කාලේ අපි දැක්කා ඇමරිකාව චීන සමාගම් 18කට සම්බන්ධක පැනෙවුවා. ඒන් එකක් තමයි අපේ කොළඹ පෝට් සිටි ව්‍යාපෘතිය කරන සමාගම. ඒ කියන්නේ ආයෝජනයේම වළක්වන්න තමයි ඒක කරන්නේ. ඒක නිසා අපි දැන් ගෙනියන විදේශ ප්‍රතිපත්තිය රටට ඉතාමත්ම අහිතකරයි. අපි අනාගත පරම්පරාව ඉතාමත්ම අනතුරුදායක තත්ත්වයට පත් වෙලා ඉන්නේ. අනිත් පැත්තෙන් ගත්තම ආර්ථිකය. දැන් අපි මේ ආර්ථික ක්‍රමය හරියද? දැන් බලන්න මේ අවුරුද්දේදී අපිට ගෙවන්න නියමිත ණය වාරිකය දළ වශයෙන් රුපියල් බිලියන 1300. පොලි වාරිකය රුපියල් බිලියන 860ක්. රජයේ සේවකයන්ගේ පඩිසා විශ්‍රාම බැටු රුපියල් බිලියන 905ක්. මේ ටික එකතු කරපම බිලියන 3200යි. ජාතික ආදායම අපේක්ෂිත බිලියන 2000යි. අපි දන්නවා ඒකේ උපරිම යන්න පුළුවන් බිලියන 1500ට විතරයි. ඒතර මේ ආර්ථිකය අපි කොහොමද ගොඩින්නේ? මහින්ද රාජපක්ෂ ජනාධිපති වුණ දවසේදී අපේ ණය ප්‍රමාණය රජයේ බිලියන 2160යි. එතුම අවුරුදු 11කට ආසන්න කාලයක් රට පාලනය කරලා යහපාලනයට බාර දෙනකොට ඒක බිලියන 8000ට නැග්ගා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ යහපාලන කාලේ අවුරුදු 5ක් රට පාලනය කරලා නැවත ගෝඨාභය රාජපක්ෂ මහත්තයට බාර දෙනකොට 8000 13000ට නැග්ගා. ගිය අවුරුද්දට බිලියන 2000ක් ණයට අරන් තියෙන එක අවුරුද්ද. ලබන අවුරුද්දට 3000ක් වුණාම අවුරුදු දෙකට බිලියන 5000ක් ණය ගන්න. මේ අවුරුද්ද අවසාන වෙනකොට අපේ රාජ්‍ය ණය ප්‍රමාණය බිලියන 18000ට ඉහළ යනවා. එතකොට ඔබයි මමයි ඒක පුජ්ජලිකව විශාල ණයකාරයෝ වෙලා. ලක්ෂ 9ක ණයකාරයෙක් වෙන අපේ පවුලේ පස් දෙනෙක් හිටියොත් 145ක ණයක් තියෙන පවුලක්. ඒතර මේ රටේ තියෙන මේ දූෂිත දේශපාලන ක්‍රමවේදය තුළ සංස්කෘතිය තුළ නෙවෙයිද අපේ රට මේ තරම් මේ ණයකන්දරාවක හිර වෙලා තියෙන්නේ. අනිත් පැත්තෙන් ගත්තම චීනය අපේ රටේ ණයකන්දරාවක හිර කරන්ඩ 2005න් පස්සේ විශාල වශයෙන් ණය දුන්නා. අපි ඉල්ලලා නෙවෙයි බලිනුත් ණය දුන්නා. වෙනස තියෙන්නේ අපි සාමාන්‍යයෙන් 1.2 1.3 ඉක්මවල ආණ්ඩුවක් විදිහට කවදාවත් ණය ගන්නේ නැහැ. නමුත් චීනයේ දීපු හැම ඩොලර් එකක්ම දීලා තියෙන්නේ වාණිජ පොලි අනුපාතයට 6.4 ඉක්මවපු පොලි. ඒ නිසා මේ ආර්ථිකය ගත්තම අපි අසාර්ථකයි. අනිත් පැත්තෙන් ගත්තම අධ්‍යාපනය. දැන් මේ කොවිඩ් වසංගතයත් එක්ක අපි දන්නවා ඒක පිළිගන්න ඕන. මොන නායකයෙක් හිටියත් මොන පාලකයෙක් හිටියත් අධ්‍යාපනයේද ආර්ථිකයේද මේ දෙකට විශාල බලපෑමක්, සෞඛ්‍යයේද
ලොකු පිරීමකට හේතු වෙනවා කොවිඩ්. හැබැයි ඒකේ වැදගත් දෙ කිව යුතු දේ මේ හැම එකක්ම කොවිඩ් පිට දාන්න බෑ. ඒකේ බලපෑම 120ක් 25ක් 30ක් තියෙන්න පුළුවන් යම් යම් ශිෂ්ටවල. නම් අනිත් හැම දෙයක්ම අපේ අකාර්යක්ෂමතාවය, අපේ රටේ තියෙන දූෂණය, වංචාව. දැන් කොවිඩ් එන කලින්නේ අපි බිලියන 13000ක් නයිවුනේ. ඒක නිසා කොවිඩ් account ගිනුමට ඒක බැර කරන්න බෑ. අපි මේ කතා බහදිත් ඔබගේ විශාල අදහස් ප්‍රමාණයක් රට වෙනුවෙන් තියනවා කියලා කතා කළා. ඔබතුමා ජනාධිපති වුණොත් මේ රටට කරන්න යන බඩපිලිවෙල මොකද්ද? මම හීන දකින්න දේශපාලඥෙක් නෙවෙයි. ඒක නිසා මට මම උපකල්පන මත ඉඳගෙන සැලසුම් හදන කෙනෙක් නෙවෙයි. ප්‍රායෝගිකව එදිනෙදා දේශපාලන කටයුතු කරගෙන යෑම තමයි මගේ ක්‍රමවේදය. ඔබ විජේදාස රාජපක්ෂ විදිහට මේ රටට මොන වගේ යෝජනාද කරන්න තියෙන්නේ රට දියුණු කරගන්න මේ යන කාලවකවානුවත් එක්ක රටට මොන වගේ දේවල්ද වෙන්න ඕනේ? මේවා ඇත්ත වශයෙන් අපිට මේ තියෙන වාතාවරණය තුළ අපි යෝජනා ඉදිරිපත් කරයි කියලා එහෙම වැඩක් වෙන්නේ නැහැ. මොකද යෝජනා ඉදිරිපත් කරාට යෝජනා බාර ගන්නත් කට්ටියක් ඉන්න ඕනේනේ. එහෙම යෝජනා බාර ගන්නෙත් නැහැ කවුරුවත්. ඒතට යෝජනා බාර ගත්තත් එහෙම ක්‍රියාත්මක කරන්න හැකියාවක් තියෙන කණ්ඩායමක් ඉන්න ඕනේ. එහෙම ඌමනාවක් තියෙන කණ්ඩායමක් ඉන්න ඕනේ. ඉතින් අපි එහෙම දෙයක් දකින්නේ නැහැ. දැන් මේ ගෙනියන පාලන ක්‍රමයේ තුල වුණත් එහෙම සැලැස්ම ක්‍රියාත්මක කර ගැනීම ක්‍රමවේදයක් නැහැ. මොකද අපි ප්‍රජාතන්ත්‍රවාදී අවුරුදු 800ක් විතර අත්හදා බලලා තියෙනවානේ. ප්‍රජාතන්ත්‍රවාදී අපි පදනම විදියට සලකන්නේ 1215 මැග්නා කාටා ගිවිසුමනේ. අපි මව් පාර්ලිමේන්තුව නිර්මාණය වෙමින් විස් මිනිස්ටර් ආකෘතිය හැදුණා. ඒතර රටක මේ පාලනය ගෙනියන ක්‍රමවේදය දිගින් දිගටම අත්හදා බලපින් තමයි ඇවිල්ලා දැන් ඉන්දියාව, ඇමරිකාව, මහා බ්‍රිතාන්‍ය, යුරෝපීය රටවල් සහ අනිකුත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් මේ ක්‍රමයේ ගෙනියන්නේ. ඒ ක්‍රමේ තමයි කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීමක් තියෙනවා. එතකොට දැන් මාව කැබිනට් මණ්ඩලයෙන් එළියට දානවා සාමූහික වගකීම කඩ කරයි කියලා. හැබැයි මම එතෙන්දී මගේ මතය මම ඉදිරිපත් කරා සාමූහික වගකීම රැකීම කරන්න කළ යුත්තේ කැබිනට් මණ්ඩලයක් රටට හිතකර තීන්දුව තීරණ ගන්න තාක් රටට අහිතකර තීන්දුව ගැනීමේදී එකට එරෙහිවීමදී එරෙහිවීම සාමූහික වගකීම උල්ලංඝනය කිරීමක් විදිහට අපි දකිනවා නම් ඒ රට විනාශ වෙනවා. එහෙනම් ඒ රටේ පාලකයන්ට දේශපාලනේ තේරෙන්නේ නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදයේ තේරෙන්නේ නැත්නම් රට ගැන හැඟීමකුත් නැහැ. එතකොට ඒ ක්‍රමවේදය තුළ අපි ජනාධිපති කෙනෙක් ඉන්නවා. අපි දැන් තියෙන ඩිගෝල්ගේ ක්‍රමයටනේ, ප්‍රංශ ජනාධිපති හදපු ක්‍රමයටනේ මේක තියෙන්නේ. ජනාධිපති ඉන්නවා විධායක ප්‍රධානිය විදියට, අගමැති ඉන්නවා, ඇමතිවරු ඉන්නවා. අගමැති ඇමති කියලා විහිම විශේෂ අගමැතිලා බලතලයක් ඇත්තෙත් නැහැ. ඒ කාලේ කිව්වේ පීඑන් කියලානේ, ප්‍රේමදාස මහත්තයා කිව්වේ ජේ.ආර්.ගේ පීඑන් කියලා. එතකොට දැන් මේ ඇමතිවරුන්ට තියෙන ඇමති බලතල. එතකොට මේ ඇමති බලතල අපි ඇමතිවරු විදියට කටයුතු කරනකොට අපි බලතල බොහොමයක් ක්‍රියාත්මක කරන්න කියලා අපේ නියෝජ්‍ය ඇමතිව රාජ්‍ය ඇමතිට අපි පවරනවා. ඒතර අපිට මේ කාර්යය කරගන්න පහසුයි, කාර්යක්ෂමව කෙරෙනවා. ඒතර ඒ වගේම අපි ලේකම්වරු නිලධාරී කෙනාලා උපදෙස් දෙනවා මේ කටයුතු කරන්න කියලා. දැන් ඒ ක්‍රමය හරි සාර්ථකයි. ඒ කියන්නේ ඇමති නිවැරදි තීන්දු ගන්නවා නම් හොරකම් දූෂණ වංචා කරන්නේ නැත්තම් රාජ්‍ය ඇමතිව නියෝජ්‍ය ඇමතිත් එහෙම නම් නිලධාරීත් එහෙම නම් ඒක ක්‍රමයේ හොඳට ක්‍රියාත්මක වෙනවා. දැන් මේ වර්තමාන ක්‍රමයේ ගැන අපිට විශාල පැටලිල්ලක් තියෙනවා. මොකද ඇමති කෙනෙක් ඉන්නවා, ඒ ඇමතිට රාජ්‍ය ඇමතිලා එක් දෙනෙක් දෙන්නේ තුන් දෙනෙක් හතර දෙනෙකුත් ඉන්න ඇමතිවරුත් ඉන්නවා. එතකොට ඇමතිට ඇමතිකම ගැසට් වෙලා තියෙනවා, ආයතන ටික රාජ්‍ය ඇමතිලාට ගැසට් වෙලා තියෙනවා. එතකොට රාජ්‍ය ඇමතිලා කැබිනට් මණ්ඩලේ නෑ, ඒ ආයතන සම්බන්ධව තීන්දුව తీරන ඒගොල්ලන්ට නෑ. එතකොට ඇමතිත්වරයා දන්නේ නැහැ රාජ්‍ය ඇමතිලා මොනවද කරන්න කියලා, රාජ්‍ය ඇමතිලා දන්නේ නැහැ ඇමතිතුමා මොනවද කරන්න කියලා.
සමහර අමාත්‍යාංශ තියෙනවා ඇමති රොක්කෝම ආයතන ටික ගැසට් කරලා තියෙනවා රාජ්‍ය ඇමතිවරුන්ට විෂයන් තියෙන හැබැයි ආයතන මොකුත් නැහැ කරන්න. ඉතින් ඒ ආයතන යටතේ තියෙන සංස්ථා මණ්ඩල ගත්තම ඒවායේ ඒගායි සභාපතිලා අධ්‍යක්ෂකවරු කවුරුන්ද කියලා ඇමති දන්නෙත් නැහැ රාජ්‍ය ඇමති දන්නෙත් ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන ටික ගුඩින්. ඒකට ඒගොල්ලෝ මේ ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු කියන එක ගණන් ගන්න නැතු උට්ටුවකට. යෝගේ රටේ අවුලක් තියෙනවා මේ. සමහරලාට අපිට අපි ආණ්ඩුවේ සමාජික විදියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විදියටත් මේ කොතනින්ද මේක කරන්නේ කවුද මේක කරන්නේ කියලා ඇමතිවරයෙක්ගෙන්වත් අහලා දැනගන්න මේ අසීරු තත්ත්වයක් ව්‍යාකූල තත්ත්වයක් රට තුළ නිර්මාණය වෙලා තියෙනවා. රටක නායකෙක් ආදර්ශයෙන් පෙන්වන්න ඕන රටේ නීතියාධිපත්‍ය හෝ ආරක්ෂක. අපේ රටේ එහෙම දෙයක් අපිට බලාපොරොත්තු වෙන්න බෑනේ. අනිත් එක තමයි දැන් රටක රාජ්‍ය නායකයෙක් වුණාම බලය බදාගත්තොත් එහෙම ඒ රට කවදාවත් සාර්ථක වෙන්නේ. අපිට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාත් එක්ක යම් යම් මතවාදී විවේචන තියෙන එක ඇත්ත. හැබැයි රාජ්‍ය නායකයෙක් විදිහට එතුමා රටේ තිබුණු වැදගත් ආයතන සියල්ල බදාගෙන හිටියේ නැහැ. ආයතන 50ක් 60ක් 100ක් ගැසට් කරගත්තෙත් නැහැ. එතුමා බලතල බෙදලා දුන්නා. දක්ෂින්ට උඩට එන්න තමන්ගේ හැකියාවන් පෙන්වලා අපි දැක්කා ඒ කාලේ ආර් ප්‍රේමදාස අගමැතිතුමා නිවාසෙදි කිරීම් සංවර්ධන කටයුතු වලින් උඩට ආව ලලිත ඇතුළත් මුදලි ගාමිණී දිසානායක රුණීද මෙල්ල මෙල් වගේ අය ඉතාම ඉහළට ආව හොඳ දෙවෙනි පෙළ නායකත්වයක් හැදුනා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ පස්සේ අපේ රටේ සෑම කාලයකම දෙවන පෙළ නායකත්වයක් ඇතිවිගෙන ආවනම් තිඹිරිගේ ඇතුළේදී මැරුවා. ඕක තමයි අර අනගාරික ධර්මපාලතුමා කියලා තියෙන්නේ. සුද්ධමේ රට දාලේ ආවි. ඒ ගියාට පස්සේ උඹලා හිතන්න එපා උඹලට නිදහස ලැබෙයි කියලා. කළු සුද්ධන්ට වඩා වැඩිය කළු සුද්ධන්ගේ අභිමතාර්ථ ඉෂ්ට කරන්න ලංකාවේ කළු සුද්ධ 30-40,000ක් හදලා තියලා තමයි ඒගොල්ලෝ යන්නේ. උඹලා බලාගෙන දීවි දියසින් කුමාරයා ඉපදෙනකම්. හැබැයි මතක තියාගනිලා ඒ උපදින දියසෙන් කුමාරයෝ තිඹිරිගේ ඇතුලේදීම කළු සුද්දෝ එකතු වෙලා මරලා දාවි කියලා. දැන් අවුරුදු 100කට විතර කලින් ධර්මපාලතුමා කියපු ප්‍රකාශය තාමත් බලංගු විනේ. හැම ප්‍රශ්නයකටම හරිම හිනාමුසු මූණෙන් උත්තර දුන්නට දේශපාලනික වශයෙන් පුංචි කලකිරීමක් තියනවා කියලා මට හිතෙනවා. හැම පැත්තෙම මානසිකව හැම පැත්තෙම සතුට ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අද අපිත් එක්ක එකතු වුණාට. හැබැයි ඒකට මම කෙටි පිළිතුරක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මේ මම ගත කරන ජීවිතයේ ඉතාමත්ම විවේකී මොනතරම් වැඩ තිබුණත් සහනශීලී ජීවිතයක්. ඒක නිසා කිසිම මං ගැන මට කිසිම කලකිරීමක් නැහැ. මට එහෙම පෞද්ගලික මානසික පීඩාවක් ඇත්තෙත් නැහැ. මට තියෙන දුකක් විතරයි අපි රටේ ජනතාවට කාගේ පිහිටද කියන ප්‍රශ්නේ විතරයි මට තියෙන්නේ. ඒ ජනතාවට පිහිට වෙන එක ගැන කතා කරනකොට ඔබතුමාගේ සහයත් අනිවාර්යයෙන්ම රටට අවශ්‍යයි. ඒක අනිවාර්යෙන් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ශ්‍රී ලාංකික පුරවැසියෙක් විදියට අපේ රටේ අයිතිය ජනතාවගේ අයිතිය රකින්න මම මගේ තිබෙන අදිෂ්ඨානය කවදාවත් බොහොම ස්තුතියි අද අපිත් එක්ක එකතු වුණාට. බොහොම ස්තුතියි. ඔබත් සතුටින් ඉන්න.